ීලංකා ඕොනැවතත් ශ්‍ර ලකකා නෙක්ස්ට සමගින් හිටම මුදල්ල අබාත්‍යය මංගල සමරගර හතාව අප ප්‍රශ්න කරමින් සිටින්නේ ගි්‍රාමයට පෙර රසික සූදාන වුණ ප්‍රශ්නකට වසික පුටදවස්ථාව. ඔබතුවා හබැංකෝ ගනතා කළලා දැන් ගේුමානය වන්සට සහභාග වුණා විමල් වීරවශය මැතුමා එතුමා ඇතා බරපතල් ප්‍රකාශයක් කලාන්නේ පුටුවම වාඩි වෙලා මහබැංකුවේ ඇතැම් දේෂ් නිධාරීන් ුද්‍ර මූල ස මගම්බලින් ලේසින් සමාගම්බලින් මාස් පතා අතයට මුදල් ලබා ගන්නවා කිව්වා විශාල වශය. එක බරපතන චෝදනාවක්. ඒකත් එක්කම ජනාපත්තුමාගේ රස්ව ක ො ද තු විරෘත ලිියක් කියලද හිද රජක්ෂ මහත්වයට එතන්දත් ගම්න්න වනේ මේ ආණ්ඩුව ප්‍රධානයන්ගේ යම් කිසි මතයක් තියෙන මහ ැංකුවේ නිලධාරී වැඩකට නැති අකාරයක්ෂම මේ ටූල් හරියට පාවිච්චිර නැති. යාන්ත්‍රනය හදලාේ ආර්ථකය ගොඩ ගන්න හැකවක් ට පිරිසක් කියන. එතකොට මේ පිරිස කාලයක් ඔබතුමා යටත පාල ෙවුුණ මුදල් ඇැමතිවන වෙදි හට ඔබතුමා දූෂණ චෝදනාවත් එක්ක තේරෙන්නේ ඉතා බරපතයගේ ඔබතුමායි යටතේ අකාරයක්ෂම දූෂිත දේෂ නිදාරෙන් පිරිසත් මහමක වැඩ කරලා තියනවා මොකක්ත මේ ගැන බොතුවට එක පැත්තකින් විමල් වීරවන්ස කියන්නේ හැම වෙලේම අත අට දේවල් දකින්න. හිතන නිර්මාණය කරන පුද්ගලය අතයට හොරු දකිනවා. හැම පඳුරකම අධිරාජවාදීන් දකිනවා. මේවාගේ පුද්ගලයෙ කියනේවා කැන මමනම් වැඩි උත්ටර නොදුන්යන්. මම පැහැදලිවම කියන්න ඕනේ ඇතවස්සෙම මහ බැංකුවේ නිල්ධාරීම් කියන්නේ. මම අවුරුදු තිස්ස එකක් වරින්වර විධා අමාත්‍යංශවල වැඩ කල්ල ඩපර්ක්ටමන්ට නිල්ධාරීක වැඩකරත්. හ බැංක්වේ නිල්ධාරීන් තරමක තරම් කාර්යක්ෂම ඉතා අවංක පිරිසක්ම දැකලනේ. කවුලත් ප හෞද්ගලිගවාන් දුරන්නේෙ නෑ නමුත් අපිට පේනවා මේ වෙනකොට රාජපක්ෂ ආණ්ඩුව රාජපක්ෂ ජනධිබතුමා මාස අටක් වැනි කෙටකාලයක් තුලදී මේ රට තුළ ඇතිකරපු මහා ආර්ථික පස්සු බෑමට දැස්කේබ ගෝස්්ට එමනැ්ටන් ඒවා දොස් කියන්න විවිධ පුද්ගලයන්ට පවරන්න හටනුව ඒකයි ඇතවසයෙන්ම එදා ජනාරිපත්තුමාගේ කතාාවෙනුත් මම දැක්කේ එතුමා මහබැංකුවේ කාර්යභාරය කුමක්ට කියලවත් හරිගයට තේරුම් අර්ග දෙනේ. මොකට මහබැංකුව පාලනය කරන්නේ මොනිටරී පොලිසික විතර. මහ බාඩාරය තමයි ෆිස්කල් පොලිසි එමනතන් මූල්්‍යයම ප්‍රතිපත්තිභාරෝ ඉන්නේ. නමුත් මූල්්‍යම ප්‍රතිපත්ෝල අවුලට මුදල් ප්‍රතිපත්ති පාලනය කරපු මහබැංකුවට දොස් කියන එක. ඇත්තවස්සෙෙන්ම ආණ්ඩුවේ වැරිකම පෙන්නන එක. ඒ තුම කිය හ බැන්කුවේ නිලධාරීන් මේ වැද තමන්ට පොළ උපරිමය කරලා තියෙනවා කිය දෙෙෙන ැ ආර්තිකෝෂ පිඩා ආර්තිිකවසින් පිඩා විඳින්නේ ප්‍රධානම හේතුව තමයි මං මුලින් කිව්වවාගේ. දෙදස් දහන මේ අපපටෝර් නොවෙම්බර් මාසේ ජනාධිපතිවරණයේ දී ජනාධිපත්තුමා වේදිිකාවක් වේඩිකාවක් ගානය කියාගෙන ගිය මේ බද්ඩ අඩුකරනවා මේ කඩු කරනවා අරතා අඩු කරනවා මේ කඩුකරනවා කියාගෙන ගියයා. ආවන් පස්සේ ඒවා අඩකොරන්න කිසිමඒ අඩුවෙන ආදායම ලබා ගැනීමේ ක්‍රමවේදයක් නැතුව. ඒ ගැන හිතන්නේ නැතුව. ඒ අඩුකිරීම තුළින් තමයි මේ ආර්ථික හ ටන් ද පහ ද පල රජ සෙකන්ගේ ට ප වර හ හ ද හන් ේ දල් තිබට නෑ මුත්ත අප මාරුව ර ප්‍රශ්ාව නැ ්‍රට ොද ඇතවස්සම ඒවලාේි අයය එකට හිටේ අග බැත්තුමා තමයි අයවැයට නායකත්ව දුන්න වගේ රාිකන්න යක. ඇමත්තුමාලා ඒ ඒ අයවවෑය පරතරට බරපතල ප්‍රශ්නයක් නොවෙන ආකාරයට. තමයි ඒ වෙලාවේ ඒ සියලුම වරප්‍රසාද දුන්නේ. ඒ වරප්‍රසාද දීීම තුලින් ආර්ථිටය මහා අරබුදයක ගිය නෑ. නමුත් මේ වරප්‍රසාද දෙන්න බැරි එක සියට පලවේතියනක සියට අටට අඩුකට නොයික් මේම ක්‍රමාණුකූලව කරන්න ඕන වැඩ. ඒ කරීම තුළින් ඇතිවවෙේච්ච ආර්ථික අර්බුදයට. මරු පහරක් ලැබුණ මේ කරෝුණ වෛරසය ඇත් එක්. ඒක ලංකාටු විතරක් සීමාවච්චරයක් නෙමේ. අ ඒ නිසා ඇතිවක්්ෂ මේ බිතාමත්ම අමාරුද අමාරුත් තත්ත්වයට වග කියන්නේ නැතුව ඒකෙන් ගොඩන සියලු දෙනාම එකට වෙලා කටයුතු කරන්න නැතුව මහබැංගුවට විතරක් ඇගිල දික්කරණ එක ඉතාමත්ම අසාධාරණ අපි දැක්කා එදා මහබැංකුවේ නියෝජ අධිපතිවරයෙක විරසින් මාත්මය කියනවා කොහමද. දැම්ම සල්ි අච්ු හන් සල්ි අච්චු ගහ මංහිතනි බිලියන තුන්සි අච්ු ගහල තවත් බිලියන ගන්නන කච්චු ගහන්නේ කියලා බලප පෑ ක නව ිකට සල් ච්ු ගල තිබුණන ද ය කියන විදට සල්ි අච්චු ගැෙන ඇත්වස මට සංඛ්‍යයාලයකන නැතිවනත් මගේ මුදල් ඇමති දූරේ කාලය තමයි අඩුවෙන්ම සල්ි අච්චු ගැවේ විශේෂයෙන්ම අපි හඳුන්වාදීපු මූල්්‍යයම විනය නිසා. ඒ ඔබ ආන්ඩුවත් බ කතා කරන්න ඔබේ මුදල් ඇැති කම කල න කායකේ මං හොඳ දන්න නිසා. නමුත් අපේ මූර් ඇඒ මුල් කාලය තුලදීම. අපි මේ රටේ මූල්යම විනයක් ඇටිකරපු නිසා තමයි. අර මම කියපු විදිට ආර්ථිකය ක්‍රමාණුකූලව පියවරෙන් පියවර ගොඩගන්නට පුළුවන්. හො ම තව එකක් කියන්න තිය ත්වය පොඩත් යේ නු ගන්න. මොහ මේක මේ දේශපනවස්යෙන්ි . දගහන්න ෙම මේ ඇත්ත තත්වයට ේරුන්ගත් ඇැම මේ අපි ක්කොම එක වලට වැටන්නේ අන්තිමට. එක මේ පොහොටුවයා විතරක්ේ ල නවනන් අපිට කියන්න පුළුවන් සන්තෝසවෙන්න පුළුවන් අපි ඔක්කො එක වලට මේ යන්නේ. මකද දැන් එක තව එකක් මම මුදාල් ලැමතිවරයා හැටියට ආණ්ඩුවම දාහට වෙනිද දහ අටවෙනිද. ඉල්ලාසුන ප්‍රතිපාලආපු දවසම උදේ. අපි එතකට මහ බාන්ඩාගාරේ ක් exchange reserve විදේශ සං හතයිදසොම නමයක් විත තිබුණා නමුත් මේ වෙනකොට අපි තඒකත් දැන් හංගනෝ. නමුත් අපිට ආරංචි හැටියට බිලියන පහගතත් ආසන්න ප්‍රමාණයක් අඩුවේලාතිේ ඔබතු මා ාරිදී ලගේ කියට. හයි හ හැයි ඔතුන්ලට වඩා ලොකු ප්‍රමාණයක් නේද බරගත්ත දස් පහල මොකක්ද විදශ චමටඒක මටකනෑ හටයි දසුම නමයක් අපි බාරදී ලගේ අනිත්ක දෙදස් පහලවමල්මිලින්ද අපි ඔබතුමාල්ලා තමයි මේ රටේ අර සෝ් කොමර්ශල් බොරයින් ප කියයන සෙල්ලම පටන් ගතේ දෙද සටේද දෙදාස් සට වෙනකක් අපි කොම ඒ බා ගත් ඔක්කො න අය. ෝකමැන් ඒන ගන්නවන්නේ ලෝකෙ ලෝකෙම කතා එප අපි දුප්පත් රටක් මේ අය ගක්ය වෙනවෙන එතන ඒකටම වෙනවා අපි ඔන්නන් සංවාධයක්තියමු නමුත් ඒ කමර්ශල් බොරයින්ස් තුොත් අපිකි වෙන ඔගොලන් ගත නිසා අපි ගෙවන් නැහැයි කියලා අපි ඒකත්හරේ තියාගෙන හැම අවුරුද්දම කවඩාව අප අපේ සොවරීන් කමිමෙන්ටක ඩිෆෝල් කරන දෙදි ගෙවාගෙන පොඩක් ඒ එක ෙවාගෙන ඇවිල්ලා නමු ැ. මේ ලංකාව ඉදිරිගයේ තියෙන විශාලත අභියෝගයේ තමයි එද්දා සමසය හතලි සටෙන් පස්සේ ප්‍රථම වතාවට අපේ රට සවරිින් දෆෝල් එකක්. ඒ කියන්නේ ණය නොගෙවන තත්ත්වයකට අද ඇද ඇටිමින් තියෙනවා මොකොට මේ ඔක්ටෝබර් වාස ඩොර් බිලියනයක් ගෙවන්න තියෙනවා ඒ රාජපක්‍ෂාණ්ඩුවෙන් ගත්ත කාලය මිතණ දෙදස් දාහතරේ ගත්තනයක් වැැචුව වෙනවා. ක්කටෝබර් ස බිියනයක් ගැවනු දෙෙසම්බර් මාස වෙනකොට මංහිතන්නන්නේ ඔක්කොම තව තුනයි දසම දෙකක් දෙ ගවන තියවා. එන ඔක්ටෝබර් එන ජුලයි මාස වි එකේ ජුලයි වෙනකොට තවත් විශාලමුටල හතරයි ගානක් වගේ මංහිතන්නේ ගෙවන්න තියෙනවා හ තුමාගේ විවෘදත්ත ලිපිය අගමැත්තුමට යවපු. එක තින දෙදස් හයවුරුද්ධේ විදශමතිවරය විදිහට ඔබතුමා වෙතුම යොම කලා කියලා. ෂිටන් වලට ගිහිල්ල MC ගැන කතා කරන්න. එකොට MC කියයන ඉතා ආන්දෝර්නනාත්තක මාතරකකාක් මේ බහොතෙත් ලංකා දශාලය ඇතුළේ. MC කියන්න ිල්ලෙක් MC ගන රකුෙක්විදරතමයි චිත්‍රරෙක් පාටරල තියෙන් විශෂ ආ්ඩු පක්ෂය සම්බන්ධ කොටස්. එතකට බහින්දරම කට ගදන්න ආලු පක්ෂය සබන්න කොටස්විතරක් නෙේ. මේ MCගේ නොකොට පැබිණට එකේ හිටපු කොටසු දැන් ආණ්ඩුවේ බෑන්වැැකෙන් එකට එක තුවීමයි මට කනගත්ැ ඔබතුවා දස් හයේ ෝෂින්ටර් වලට යනකොට බහින්ද රාජපක්ෂය මහත් ැවද මංගල මේ හරි භායනක ගිවිසුමක් මේකට පොඩ පරිසම ඒකලොත් එක සාරචාර ොකක් බතුවාර්ද පනවිි ඇත්වාසය හපු එක වැඩගත් ප්‍රස්සයක් උපට දෙදස් හයේද. අපි දෙදස් දෙදස් පහේ. දෙසම්වර්වාසය දහට වඩ තමයි මහින්දරාජපක්ෂ මැත්තුමා ජනාඩිපති වුණේ. ඉන්පස්ුව ජනවාරිමාසේ දෙසම්වර්මාසයම මං පලිවෙනිියම ගිය ඉන්දියාවට ඉන්දියාවේ අගමැර්තුබා හමුවන්න ම එක සාමාන්‍ය සිරිතක්. ඊට පස්සෙක් මට මහින්ද රාජපක්ෂ ජනාධිපතුමාම කිව්ව ඔස්ඉන්ටර්නොල්ට යන්නේ කියලා. එතොකොට හිතියේ ජෝජපුෂ් ජනාධපත්තුමා සහ රාජලයේ කම්තුමිය. මම ජනවාරි මාසය හද්ද සීතලේ ඉතාමත්ම සීතල කාලයක් මට මතකයි ඒ ධනවාරි මාසය වෝචිින්ට නොල. ඉහිල්ලා කොන්ඩලීසා රයිස් මහත්මය හම්මවෙලා විශේෂයෙන්ම ඔය පනවිදය ගෙනනිිච්චේ රනිල් වික්‍රමසින්ල මැත්තුමා අගමැතිවරයා වශයෙන් නොකොට මයි දෙඩා සතරේදී. ඔය එMC. ග්‍රාන්ට එක ලංකාවට දෙන්න ජෝජබුෂ් ටීන්දු කරේ. එතුමා වයිට හවස් එකට ගියපු වෙලේයවේ. මොකද ඇවසෙම ය MMC කියන සංකල්පය ඇතිකරේ ජෝජ්බුච් රටේ ලෝකේ තියන ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන රටල් දියුණුව රටවල් ඔට ලබා දෙන සම්පූර්ණයෙන්ම ආධාරයක් ඒ නයක් නෙමයි. ඒක දෙන්න පොරොන්දු වෙලා යාන්ඩුව අයිගනයි අපි අපේ යාන්ඩුව ආපු වෙලාවෙේ. ගිහිල්ල එක කතා කරාවිත රක්නමේ ඒ පලවෙනි සාකච්ඡාවේදීම මම කොන්ඩිලිසා රයිස් මැතිනියට කතාගල්ලා ම අපි ඉල්ලීමක් අපි කිව්වා අපිට ලබා දෙන්න ඒ සම්බන්ධී කරණය කරන්න. ඒ ගොෂින්තැන් සහ කොළමා තර සම්බන්ධී කරණය කරන්නට එදා අපි නංකරේ කබරාල් මහත්්‍යය එයා තමයි. ඒක එMC. කෝඩිනයට හැටට පත් කල්ල ඇත්තවස්සෙම් මම මුදල් ඇමතිවරෑ හැටියට ෆොලෝක්් කර. ඊතු පස්සේෙකොල බොහම ොදේ වෙලාවේ ලංකාව ගන්න ලොක්කු බගාපොරොතුගක් තිතාාගෙන. ඒ අ තු පස්ස කිව්වා මහින්දරාජ පක්ෂ ජනාරිපත්තුමා තමන්ගේ පලවෙනි නිල සංචාරයට එමරිකාට නිවියෝක්් නගරයට සෙප්ටම්බර්වාස යන්න නියමිතයි අ ජ ජ එකට ආපු වෙලාවේ. ල යිස්කිවා හෙමම්ි නිවියෝ කොල්ඩි වෝින්ටර් නෝඩි මරුව ජෝජපුුෂ් ජනාඩිපතුමත්ක විවෘත්්ධ කරන්න ආපුවෙලා පොඩි සයිට්ෂෝය එකක් හැටියට ලංකාවයි එසි එකයි එමරිකා එක්සත් ජනපදයේ ජනාඩිපතිවර දෙන්න එක් අසංකරමයි කියලා. ඒක සැප්ටම්බර් වාස අසංකරන්න තීන්නු කල්ලා අපි වැඩකරගෙන යනුකොට තමයි ඇතැම්ම මේ රට තුළ අර විවිධ සුදුවෑන් සංස්කෘති ආරභුණ මම ජනවාරිී සෙප්ටෙබරු යතරේ. එට පස්සේ රවිරාජ වගේ දේශපාලනයන්ගේ ගාතන සිද්ධ වුණා.ඒවගේම අදත් අර පරික්ෂා කරන කොළඹ අර දෙමල තරුණය එකලොස් දෙනෙක් කප්පාම් මොල්ට පැහැරගෙන අන්තිමට අමුවමේ මරදාති වුණ. තිරුුණා මලේ ෆ්‍රෙන්ච් ඒඩ්වර්ක. දා හතක් දහට ඔතුවා කියය සිවිල් යුද්ධය ඔබතුමා සිවි ුදධ යන මන් ඒ අද තියද්දි මේ මේ අලුත් තත්ත්වයක් මෙහ රට ඇතිවෙමින් තිබුණා ඒවාට රජය පරීක්ෂණ කරන්නට මැදිහත් ඔවුන නිසා. ඇත්තෙම මට මතකයි මට හරියට මතක නෑම් මොන මාසට ජුනි ජූලි වගේ මේ වගේ කාලය වෙනකොට එකසරයක් කොන්ඩ ලිසම් ඇටිනිය ට් ිපර්පන්් එකෙන් මට ඔබ කිය ඔබ කැන ද පය. දස් පහිදි ඉතිරපත් වනා යෝජනාවලිය දස් පහහිදි තිදුරපත් වනා යෝජනාවලිය නමුත් අපි දින්න ඒ ඒතරදී ඔ රනිවිත්‍රමසිංහ මැතුමාට ලංකාවෙන්ුවෙන් දීපු තැග් ටෑගගක් නමේ එක ගලාාන්තකක් ඒක එතුමා දෙ මා සතුෝ තියෙනවා ඒ සම්බන්ධය ව ිට අඇසන් වාර්තාාව ජන සි ර සත්‍ර කබියතා සමාතන යෝජනාවලි සමාලෝචය හ ම කමිටු බදන්න ඇති මහිතන මලු රටමදරන්න කමිටුව ලල් සිර ගුඩුවන් මහතා ියස් ජව ම ට ම ම මි පමටේ වාර්තාවක ුට දක් මිටියන්නේ ඒ වාර්තාවය සඳහන් වෙනවා. දෙදා සතන්ද පන ඇති පලබු ඉදිපත් කරඇති MC ප්‍රධාන ජනාව දස් පහ දා සයවසර වලද නවත ඉදි පත්ව ඇ නමු ඒ ප බද වා. පැති <laughs> ර <laughs> ා සිදු ඉරිිවර ගැෙන නැතේ ගිවිස්සමට අදාල කොන්දේ සි මලාවඋතු ඇති මේ වැනි ගැටලුකාරී කොද්දෙ නි හැකි බව කමිට අනමාන කරයි අනුමානක කරපු දේවල්තමයි ඔක්කොම ගැඩල ැ යන්නේ තරහවෙන්න පා ය කමිටුව ගැනම් ය කමිටුව ගන්න යයි කමිටුව එන්න බපුද්ගලය ගැනවාම් මට නතා කරන්න කැමතින මොකද ඇතවස්සම ජා්‍යයන්තරය ගැනවත් මේ රටේ ආර්ථකය ගැනවත් කිසිම දැනුමක් නැති. ද්ලයන් පිරිසක් ඇවසම හොර උපාධියකු තර්ගන තමන්ගේ රැකවා හිමිවේච්ච කෙනෙකු ඔය ය කමිටුව ඉන්නවා ම මෙටන් දෙක කියන්න ඔතු මහමගේ අහන්න පුුවන් එ මටත් එන්න කියන්නති නමුකද මයි කට විදේශ ගකීම කිය ඔබතුමා කියන්නේ MCේ ගිවිසම රටට අහිතකර න කිය පොඩක්ත්න හැබයි ඔබතුමා දස් පහලවේදය ජනාධීපතිවරණයට ඇවිල්ල ඉට පස් ඔබතුමල් ඉදිරිපත්ල දස් දහනේද ජධිපිතර ඉරිපත්න සජි ප්‍රම දස මහතා වර්තමානය කිය මොක කයි ඇත්වසෙන්ේ තුමා කියන දේවල් ලෝල්ට මටවගක් කියන්න බෑහ. නමුත් මම එදාම එම දෙදස් පහේ කියියපු එකත් එකයි, දෙදස් හේද කියියපු එකත් එකයි. දෙදස් දස් පහළවේදි කියියපු එකත් එකයි. දෙදස් දහනමේදි කියියපු එකයි MMC.. ග්‍රාන්් එක ඇතුවස්සයෙන්ම මේ රට. ඒ ලබෙන විශාලට ආධාරයයා ගරු ඇමත්තුම දී හිට පැමත්තුම වග කියන්ට බැරි කෙනෙක්වද දෙදස් දහනවිදයටකට බතුමන්ලා කරලියයට ගේඩු මම ඇතවස්ෙ එතුමාට ව කියන්න පුළුවන්ට බැරිද කියලා කියන්න මෙතන මට අවශ්‍යතාවයක් නෑ නමුත් මගේ මතය සහ මගේ දැනුම. මම එ.C ඔය කතාවට දෙදස් පහහිනම්ම සම්බන්ධ වෙච්ච කෙනෙක් හැටියට මම වගකීමෙන් කියනවා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපත්තුමාටත් ලබාගැනීමට විශාල ඕමනාවක් තිබුණා විතරක් නෙමෙයි අන්තිමට නොලැබුණේ ලංකාව පැයි කියපු නිසා නෙමේ ඇතවස්සෙන්ම ලංකාව තුළ ඇතිවමින් තිබුණ මානවායිතින්ස් සහ ප්‍රජාතන්ත්‍රවාදී විරෝඩි ක්‍රියාවන් නිසා. එමරිකාව දෙන්න බැහැයි කියපු නිසයි එදා අහිම වුණේ. ඒ නිසාම තමයි යළිවතාවක් දෙදා ස්පාලවේ. අපේ ආණුවල් ආවයින් පස්සේ මම. යිමත් පොිින්ටන් ුවනට ගිහිල්ලා ඔය MMC ගිවිසුම ඒම නැත්තන් ඒ ලැබෙන්න්න තියෙන ඒ මුදල් රටවෙනුවෙන් ලබාගන්නට කයුතු කරේ මම තවා තක්. ට ත්‍රස්තවාදයට එරෙහි. යුද්ධය ආරම්භ කිරීම නිසා නේද මිලි නිම් සචලන්් කෝපරේෂනගේ ේලා යාා පහ ලන්ක ෙලා ආඩු තරගන්න ද ේද තු . මේක මේ එරිකාව මිලනිියම් චලෙන්න්ජ එකක Lල්. ත්‍රස්තවාදයට විරුද්ධයි කියන යත් බොරුව. මවා පෑවිත් රාජපක්ෂය රෙජිමය විසින් මොකොද එමරිකාව තමයි මෙ එ. සතනයේදී ඉස්සෙල්ලම. ලෝකේ එ. සංවිධානය තහනම් සංවිධානයක් හැටියට නංකරේ. ලක්ෂවන් ගජරගාම ඇමැත්තුමා හැටි ඉන්නකොට එමරිකා එක්සත් ජනපදේ. ඉන්දියාවේ ඇමරිකා එක්සක් ජනපදය ඉට පස්සේ එංගලන්තය. ඊට පස්සේ තමයි යුරෝපිය සංගමය මම විදේශමතිවර වශයෙන් ඉන්නකොට දෙදාස් සයේදී තහනන් කරේ නමු දෙදස් හයේද. මේකත් මේ රටේ ජතාව දැනගන්න ඕනෙේ බොරු එමරකන් විරෝධයක් මේ ඇති කරගන්න ඕන නෑ මොකොද දෙදස් හයේද. මහින්ද රාජපක්ෂ මැත්තුමා මේතන් දිිති්‍යය ොනේතැන්දිී එතුමා කිව්ව කොමහරි අපි දැන් එල්ටට මුදල් එන්නේ. එමරිකාවෙන් දැ නැවතිල. එගලන්ටත් පොහොම අමාරුයි ඒකුලන්ට මුදල් එකතු කරන්න තහන නිසා නමුත් යුරෝපෙන් තමයි යුරෝපේ, ප්‍රන්සේ ජර්මණිය වගේ රටවල්ොල විශ්ාල L මුදල් එකතු කරන ඒක කතිබුණා මේක තොහොම හරි තහනම් කරගන්නේ කියනකොට. මම යුරෝපිය සංගමයක කතාකරත් යුරෝපියය සංගමයේ නීතියක් තියෙනවා ඒක මතිම තන්දුවක් නැත්තන්. එ එතකො රටවල් විසි පහ තිබුණු විසි පහහින්. ඒ රටක් හරි විරුද්ද වෙනවා නම් ඒකටඒ කරගන්න අමාරුයි. ඒ වෙලාවේ මට මතගැහැටියට දහට විසිපහින් දහටක් එට තහනමට පක්ෂ වුණා. තවත් හතක් මේකට විරුද්ධ වෙලා හිටිය. පුංචිපුංචි යුරෝපයේ රටවල් කිීපයක අපිට ඒම සම්බන්ධයක උත්තිබුණය කතාගරන්න ඒ වෙලයි. ඒවෙලෙත් නිකලස් බර්න්ස් කියන නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තුමා ලංකාවට තුන්වතාවකාව. ඇත්වසේම එමරිකන් කායෝ තමයි, ඒ අයිගේ බලතග පාවිච්චි කරලා. අනිතරටවල් හතතත් බලපෑම් කරල කිවේ ලංකාවේ L තහනමට තමුසල සහයෝග දෙන්න ඕනේ කියලා. අ ඒක ඒකයි මම කියන්නේ බලවත් යාළුවඉන්නේ එකඒ වාසිය තමයි. අපිට ඒ වෙලාවි ලබාගන්නට පුළුවන් වුණේ. එමරිකා එක්සත් ජනපදේ නැත්කන් අපිට Lට. තහනමත් යුරෝපියය සංගම තුළ. බාගන් ැඇ එම වා දැගවය ය පශ්නය ගැටලුව අබුදේ ච්චම ැනකට එන්නේ ජනධීපතිවරණයට සතියක් විතර යෙදී කැියත් මන්ඩලේ මේ යෝජනා පාස්ස කරනවත් එක්ක. එතකොට ඒ වෙද්දී ස්වාමීන් වහන්සේ නමක් නිදස් චතුවශ්‍රයේ උපවාසයක්කාරම්භ කළ ්‍රාජපක්ෂවාදී රාජපක්ෂය හිතවාදී මාධ්‍ය. දැදන්ත ප්‍රචාරය කරගෙන ගියා. මේඒ ක නි රට බදෙන වී ගර ය බොරු සිතිියම්ෙන් රුියම් කොහිවත්නය වචනයකින් වන්නේ හ මුත් අවසාන යබතුම හිතන්නදඒ පැවති ආඩුවෆෙල්ලුනා කියර ප්‍රචාන ආන්ත්‍රනය පරාජකරද බොතුම විශේෂ ප්‍රාය ලු ද අද ඇත්තවස්ෙන්ම අද විපක්ෂය ඉන්නේ අපිෆේලුන් නිසා. ඒෆේලුන නිසා එක හරියට හරි. අපි ඒක මූුණ දෙන්න බැරිවුණනා විතරක් නෙමයි. අපේ පක්ෂයේම ප්‍රබල කොටසක් ඔවුෝ මේක වැරදිීගයා ගෙන රට ඉදිරියට ගියපුයකින් තමයි මේකෆෙල්ලුඩේ නමුත් මම දැන්ගිල්ලනවා. ගෝටාවේ රාජපක්ෂ ජනාධිපතුමාටක රටවෙනුවෙන් කළ යුතුයක් මොට රැවට එප ඔබතුමා තාම දක්ෂ දශපාන ගණන් හදන්න බොතුමා දන්නවා ඒ පොයින්ට්කට එනකොට ජන විතුර සතති්‍යයක් ඒ කාලසීමාවට එනකොට මේ කාඩුට අවාසී කියල මේ රැල්ල අවාසී කියල එහෙම වෙලාවක. ඇයි ඒ අන්තිම මොහොත ඒක දාලා අවසානය චන්ද ලක්ෂ දෙකතුනක් එහ මෙහා වෙනවිදිට ඒඒඒසූ ඒක මමනං හිතන්නේ ඇතවස්සෙන්ම අපි රිජුවම මොකද එ අපි අවංකවම දන්න මේකේ අල්ප මාත්‍රයක මේ රටට ස්වයිරීභාවයටය නිදහසට පල්ප මාත්‍රයක ප්‍රශ්නයක් නැහැ කියල එක ඇතුවස්සය මේකින් අපේ ට්‍රික් මැනෙජබන් සිස්ටම් එකක් මේ ලංකාවේ කොළඹ විශේෂයම. ට්‍රික්වරක වෙලාවේ සාමාන්‍යයෙන් පෑකට කිලෝමීට දසම හතක් විතර යනවායි කියන් ඒක ට්‍රිලියන ගාන ර්තිකයට අහිමි වෙනවා ඉති ඒ එකක් තිබුණේ මොරතුව විශ්වවිද්‍යාලයයක් කතාගල්ලා ඒ නවීන ලෝක කි රටකට දෙනි නොවෙන්න්න ්‍රෆි මනමන් සිස්ටම් එකක් කොමට හනුවාඩීම ඒවගේම මේ රටේ ඉඩම් සම්බන්ධයෙන් හරි ගන්නයක් කලා එකත් පරිගන්න කිරීම වැනි. ඉතාමත්ම අවශ්‍ය දේවල් කීපයක් තියෙද්දිත්. අපේ ආණ්ඩුවක් හැටියට ඒ වෙනුවෙන් ම හිතන්නේ අගමැත්තුමයි මයි විතරයි කතා කරේ. අනිත් අෞක්කෝබය මේ මේ තියන පොදුපෙරු පොඩු පෝට්ටුවේ ප්‍රචාරණයට බයවෙලා ඔවු ඇත්ත තමයි ඒක තමයි කිය කිය හිටපු නිසා තමයි එකක මේෝනේ නමුත් ඔබතුම අන්හපු අනි ප්‍රසටම උත්තර දෙන්නා. ඇත්තමසා ඔ ඇත්ත අවස්සාන ඇබිට මඳල දෙකේ දීවිට තමයි අ මොකද බෙතිබෙටන්දිත් මයිතිපාල සුවිස්සේන ජනාධිපත්තුමා වුවමනාවෙන්ම කල්දම කල් දම කල්ද දම හිට හිටියා නමුත් අපි දැනගැන හිටියා යම් කිසි විදිහකට මොකට එ බෝඩ් එක දෙසෙම්බර්මාසේ දහතුන්ෙන් හෝ හෙම දවසක එහෙ රැස්වෙලා. අවසාන තීන්දුව ගන්න තිබුණේ අපි ඇතවස්සයෙන්ම කැබිණත් මණඩලේවත් අනුමැතිිය නොදුන්න නම්. මේක අපි සදහටම හිමි වෙනුව අපිට. අන ඒ නිසා තමයි මම කොහොම හරි මේක ටල්ලුගල්ලා අවසාන කැබින දෙකේ දිහරි මේක ලබාගත්තය නිසා තමයි අදත් එMCක ලබාගැනීමේ හැකියාව මේ ආණදුවට තියනෙ මක්ෂක් ග්‍රාහහිව හිතන් එපා මමනම්. ගෝටාභය රාජපක්ෂ ජනාධිපත්තුමාට. මේවාගේ දෙයක්තරන්න ආත්ම ශක්තියක් තියනවන ඒකට සම්පර්ණ සහෝේද මට ෙට ප්‍රශ්ි ැම හි ප්‍රහ ර ක් තු පසග කියන කාරනය මාර්ග පද තිය කියන කාරන න කාරය මයි ඉඩම් සබන්ධ කරනය මේ කමිට වාර්තාව ද කිරම දි පවා ව ඔබතුම ප්‍රතික්්ෂය කරන කමිුවාර් ඒ සම්පූර් විතරක්න න්න පුද්ගලයතුන් ගැත් මම ඉතාමත්ම පිකූල් සහ ත ප්‍රතික්ෂ . නමු ේතුල කියව කාරණයක් කැමතුම හා විශේෂ ැන. තුමන් ලාගේ කනඩම් සජි්‍රද සහක කන්ඩ ම අත් කියන කාරණය මෙිහි තිබෙන්න්න වූ මේ ඇතැම් කර යටතිතල පහසුකම්සා මාර්ග පත්ති කරදවල කාරම නමුත්ද බතුමක පක්ෂ දෙකට වෙලා කියලබතුම පිත්ත කට ට පේනවා කාටක් පෙනනකාරන අපි 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 ගන ඒගන ම විරදධ කතා කිය ඉදරිේකව ඉදරි දපි කතා කරන මත්තුම ඉදම්කාරණය සම්බන්ධය තමයි ප්‍රශ්නාාර්ථය තියෙන්ෙ කාරනය වගේමහි සඳහන් කනය සදධ මයි ශ්‍ර ලංකා අඩුක ්‍යවතාවහ ට ාත්න නීති පද්තිට පට හැනිව. රටේ විදේශ සම්පත් කර්ුණනා කරණයක් මේතුළ සිද්ධ වෙනවා කියන කාරණ. ඔබතුමා කියන්නේ එවැනි දෙයක් මෙතල මට ය ඕකගැනට මේකබෙන් කරන්න බැරිම ගිවසුම ඉරිපත් වගකතු ඉස්සල් ලහිටපු ඇමතිවරේ කැටියට. මමනන් සහතික වෙන ඕකේ මමනං දකිනෙත්නෑක අපි විධ විශේ සංඥන්ලවා මම මේ තනයෙන් ගෙෝ්පය කන්න මේගේ මැත්තුමා තනයන් කිවපය කන්න මේ ොරුතුව විශ් විද්‍යාලය ස විද්‍යවතුන් ඇ කැම කැින න්ලටත් පාර්තක්කිදිරි පත් වන. ඒ වාර්තාවත්ෙකට වැරදිවාර්තාවක් ය ඉදිරිත් චවාර්ත ොතු ල කෙැි ලේ සන් වා ක්කිිර පත්ව. ඒක ජනාධිපත්තුමාගේ කමිතුුවකින් ඉරිපත්වෙන් ඇති වැරදිට මගේනවා ඒේ අනවශ්‍යියක් ඇතිිකර ජනාධිපති මෛත්‍රපාල සුරිසේන දැනුවත්ව හෝ නො දැනුවත්ව. ඒ වෙලාවෙත් පොහොට්ටුවේ ප්‍රචාර්ත යයාන්ත්‍රනය අතකොලුවක් බවට පත්වලා තිබුණ එක මි පුදග . ඒ වාර්තාව මට මටකගනෑ එහම කිව් මොකද මම එක පැත්තක ඒ වාර්තාව ගැන නමේ මන් කට ඒර් ඒවාර්තාව පත්තකට ද මේක කිසි බයක්ටටුව මම කියනවා මේ රටට යහප තක්වෙනදයක් නිසක් අයහපතක්ව ද නම ට සම ්‍රමට පන වශය අපි වි්‍රාමටයම ග්‍රමය පසු .